බලුපැටව් ගෙනනවිත් අතුරුදන් කළ ගුවන් සමාගමක් ගැන අද අපි හෙළිතරව කරනවා පෙදහස් හතේ අප්‍රේල් මාසේදී පිහිටවා අවුරුදු තුන හතරක් මහචනතනය කෝටි දහස් කණනක් කියලදමා අතුරුදන්නු එම ගුවන් සමාගම පිළිබඳ ඔබට මතකයක් ඇති බවට කිසිම සැකයක් නැහැ. ඒ මිහින් ලංකාගුවන් සමාගමයි ජාතික ගුවන් සේබේලෙස එයා ලංකාගුවන් සමාගම තිබියදී මිහින් ලංකාගුවන් සමාගම පිීටුයේ තනිිරම මතිි දේශපාලනයේ බලපරාක්‍රමේණි මේකුවන් සමාගම දෙද දහසේ ඔක්ටොම්බර් මාසයේදී හිටි හැටියම අතුරුදන්නුනා. ඒ අවුරදු කීපේ තුළ විනාශ කළ මහ්චන තනය කොපමනද යන්න තත්? වාර්තා සෙවී මත්න් ඉතා අසීරුයි දෙදහස් එකකුලහේ නිකුත් කල කෝප් කමිටු වාර්තාාවකින් වසර කිහිපේකදී සිදු කළ මුල්ෙ අපාධ හෙිරතිබෙනවා දෙදහස් සතේ සිට දෙදහස් අට වසරේති රපියල් මිියන තුන් දහස් තුන් සය පණස්හයක් දෙදහස් අටේ සිට දෙදහස් නමේ දක්වා රොපියල් මිියන හාර් දහස් හැසිය පණ හතක් දෙදස් නමේ සිට දෙදහස් දහයවර්ශය දක්වා රුපියල් මිලියන පන්දහස් සාර්සිය විසි දෙකක් ලෙස අවුරුදු තුනක් මෙම සමාකම පාඩු ලපාතිබෙන වසරින් වසර පාඩුව අවමකිරීම වෙනුවට වේගේෙන් ඉහලගොස් තිබනාා එම වසර තුනේදී පාඩුව රුපියල් මිලියන දහතුන් දහස් හත්සය තිස් පහක් මේ මුතල් මේ රටේ මහචනතාවගේ බතුමුතල්ලෙ ජනතාවට යුත්තය පෙන්වෙන අතරේ අනෙක් පැත්තෙන් මහචන ධනයට සුද්ධයදී ඇත්තේ මේ ආකාරයට අයි දෙදහස් නමේ අවසන් වෙන විට රුපියල් මිලියන දාතුන් දහ සත්්‍යය තිස්පහක් පාඩු කර තිබුණේ නම් දෙදහස් දහසේ දී මිහින් ලංකා සමාකම අතුරුදන් කරන විට තවත් කොපමන මහචන ධනයක් විනාශ කර ඇදදයන්න ජනතාවට කැටලුවකි. මෙෙලෙස විනාශ කළ මහජන ධනය ආපසු අයකරගන්නාතෙක් රටේ ජනතාව පුලපුලා බලා සිටිනවා.